ඉන්දියන මුල්ල දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදු වෙන්නේ දුම්රිය මාර්ග සංඥා නොතකමින් අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගයෙන් මෝටර් රථය දහවණය කිරීමත් සමග දුම්රියේ ඒ කැටී තිබෙනවා. බදුල් ලෙසට කොළඹ කොටුව බලා දහවණේ වෙමින් තිබූ රාත්‍රියේ තැපැල් දුම්රිය ගැටුණු මෝටර් රථය මීටර් 200ක් පමණ ඉදිරියට ඇදී ගොස් තිබෙනවා. අනතුරු අනෙක් දුම්රිය මාර්ගයේ දෙසට මෝටර් රථය විසූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඒත් සමග කොළඹ සිට පැමිණි සීගුග්‍රාමී දුම්රියකද මෝටර් රථය ගැටී තිබෙනවා. සිද්දෙන් වයස අවුරුදු 54ක පුද්ගලයෙකු හා වයස අවුරුදු 34ක කාන්තාවක් මියගියා. මියගිය පුද්ගලයා ප්‍රසිද්ධ බස් ව්‍යාපාරිකයෙකු බවත් කාන්තාව ආරක්ෂක නිලධාරියෙක් බවත් පොලිසිය පවසනවා. ගහයට කාර් එක හැප්පුණා. හැප්පිලා මෙහෙට ඇදගෙන ආවා. එද්දි ගෑනු කෙනාට පණ තිබුණා. ගෑනු කෙනා බහින්ට ට්‍රයි කරද්දි තමයි බදුල එක්ස්ප්‍රෙස් එකට හැප්පුණේ ගෑනු කෙනා. කියන්නේ කාර් එක ඇතුළේ මේ පැත්ත වැටිලා තමයි ගෑනු කෙනා සෙතනම නැතු. රොයල් ගේට් ඔතන රොයල් ගේට් තිබුණා. ඕක ඉන්නේ නැහැ. දැන් ඇක්සිඩන්ට් කීයක් වුණා? රොයල් ගේට් තුන් පාරක් ගලෝ ගලෝ හයි කරලා අන්තිමට ගලවල ඒ කාර් එක නම. රොයල් ගේට් තිබුණා. ඕවා කියන්නේ වාහන කීයක් ඕවා හැප්පුණා? කියන්නේ පළවෙනි පීල් ලෑප් එකට හැප්පිලා කාර් එක මෙහෙට ඇදගෙන ඇවිල්ලා දෙවෙනි කියන එකට තමයි ගෑනු කෙනා හැප්පිලා කොච්චි හිරුණේ නැතු. දුම්රිය හරස් මාර්ගයේ පළල නොමැතිකම සහ ඒ ස්ථානයේ පිහිටීම සම්බන්ධයෙන් ලොකු ගැටලුකාරී තත්ත්වයක් තිබ්බා. මේ සම්බන්ධයෙන් අපි දීර්ඝ කාලයක් පුරාවට රජය සහ වගකිවයුතු අංශ දැනුවත් කරා. නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේ නැහැ. අවසානයේදී අපි ඉල්ලීමක් කරා අඩුම වශයෙන් අපිට මේක පෞද්ගලිකව හරි අපි මේ ස්ථානය සකස් කරන්නම් කියලා. ඉතින් මං හිතන්නේ මේක අඩුම ගානේ නිසි ඇස්තමේන්තුවක් සකස් කරලා මේ ප්‍රදේශයේ ජනතාවට මේ ස්ථානය ඉතාමත්ම ඉක්මනින් සකස් කරලා දෙනවා නම් රජය විසින් මේ වගේ අනතුරු නැවත සිද්ධ නොවෙන්න පුළුවන්. මේ අතර මඩකලපුව නගරයේදී රුපියල් ලක්ෂ 18ක මුදලක් පවුම් පහක රත්තරන් කොල්ලකා තිබෙනවා. නිවසයන් දොරකුළු දමා අසල තිබූ කෝවිලක උත්සවයකට සහභාගී වීමට ගොස් තිබෙනවා. නිවසේ යතුර තාපය සංගවා ගොස් තිබියදී සොරුන් පැමිණ එම යතුරින් දොර විවෘත කර සොරකම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.